සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමනක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිටෙමු. අපේ ජීවිතවල විශාල කොටසක් ගෙවියන්නේ බලාපොරොත්තු වීම අපේක්ෂා කිරීම කේන්ද්‍ර කරගෙනයි. තමන් ආශා කරන දෙයක් තමන්ට ලැබෙන්න යන්නේ අහවල් දවසිය කියලා සිතේ තබාගෙන ඒ දවස එනතුරු බලාපොරොත්තු වෙන සිටීමේදී ඒ තුළ යම් වින්දනයක් ලැබෙන බව ඒ පිළිබඳව පරිශන කර විශේෂඥයින් කියනවා. උදාහරණ විදිහට අප තව මාස කීපකින් විවාහ උත්සවය ගැනීමට බලාපොරොත්තු වෙන සිටින කෙනෙකුට දවසක් උදෑසන අවදි වන විටම ලැබෙන බලාපොරොත්තු නොවු නිවේදනයක් උනේ තව විනාඩි 10ක් අතරත විවාහයේ සියලු කටයුතු අවසන් කළ යුතුයි කියලා නම් ඒ කෙනාට මොනතරම් දෙයක් අහිමි වෙන්න යනවාද කියලා ඒ විශේෂඥයින් අහනවා. ජීවිතයේ බොහෝ සංසිද්ධීන්වල වින්දනය ගොඩනගී තිබෙන්නේ අපිට ඒවා අපේක්ෂා කිරීමට කාලයක් තිබෙනවා කියන කාරණය මතයි. විවාහ වීම, දරුවෙකු ලැබීම, විභාගයක් සමත් වීම, විදේශ රටකට යාම, අලුත් ව්‍යාපාරයක් ආරම්භීම, නිවසක් ගොඩනැගීම ආදී කුමන සංසිද්ධියක් වුණත් අගෙන් එන්නෙන්නම වර්ධනය වෙනවා. අපි ඒ ගැන ආශාවෙන් බලා සිටින කාලය තුළදී එනම් අවසානයේදී අපට ලැබෙන්න යන විනෝදය, අභියෝග, උද්‍යෝග ගැන විමසා බලමින් සිටින කාලය තුළදී බලාපොරොත්තු වීමේ අගය සහ ඒ මනුෂ්‍ය සිතට ගෙන එන වින්දනය ගැන සිතුවිල්ලක් ඇති වෙනවා. ගීතාවලියේ 35 වෙනි පදයේ කියවන විට රාත්‍රියේ හැඳීම පවතින නමුත් උදේ ප්‍රීතිය පැමිණෙන්නේ. ගීතිකාකරු දාවිත්තුමා මෙහි ප්‍රකාශ කරනවා සැන්සිලිදායක අදහසක්. එනම් අපේ මේ පොළවේ ශෝකේ පවතිනට යන්නේ කෙටි කාලයක් බව, ස්වර්ග රාජ්‍ය තුල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන සදාකාලිකව පවතින ප්‍රීතිය එක්ක සසඳලා බලද්දී ඒක ඊටම කෙටි කාලයක්. පෞල්තුමා ඊට සමාන අදහසක් ලියලා තිබෙනවා 2 කොරින්තියේ 4:17. අප දැනගන්න විදිහට මෙහෙමයි. මොහොතකට පවතින අපේ සැහැල්ලු දුක ඊටාත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදා දෙන බව. දැන් මේ මොහොතේ හැඳීම තුළ ඉන්න අපට පුළුවන් බලාපොරොත්තු රහිතව නොසිට ශෝකය වෙනුවට බලාපොරොත්තු මත ජීවත් වීමට. මේ ගත වෙන්නේ අපේ ජීවිතවල හැඳීම පවතින රාත්‍රියක් විය හැකියි. එහෙත් ඉදිරියේ තියෙන්නේ ප්‍රීතිය සහිත සදාකාලික උදයයි. එයත් සමග දෙවියන් වහන්සේ අපට පොරොන්දු වෙනවා දිව්‍යමය උදෑසනක කෙලවරක් නැති ප්‍රීතිය. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ, අප මේ ගත කරන රාත්‍රිය තුළ ශෝකය හා හැඳීම පැවතුනත් ප්‍රීතිය සහිත උදය නිසැකවම පැමිණෙන බව සිහියේ තබාගෙන සැනසීමක් ලබා ගැනීමට අපට හැම විටම මඟ පෙන්වුව මැනව. ආමෙන්.